නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. වජිරාභේවර්ධන මහත්මයා මාධ්‍ය සාකච්ඡාවක අදහස්ද? ඔහු පරපතල අලංකාරිකයන් යොදා ගනිමින්, දේශපාලන අලංකාරිකයන් යොදා ගනිමින් නායකත්වය පිළිබඳ අදහස් දක්වනවා. නායකත්වයේ තිබෙන බරපතලකම, නායකත්වයේ තිබෙන්නා වූ වගකීම, නායකයෙකුගේ පරිණතභාවය, මේ සියලු අලංකාරිකයන් භාවිතා කරමින් අපිට පේනවා නැවතත් ඔහු ගමන් කරන්න සූදානම් වෙනවා. ඔහු කැරකිලා කැරකිලා එනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ළඟට. දැන් වජිරාභේවර්ධන මහත්මයාගේ සහ ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයා වටා සිටින ඒ ජුන්ටාවේ බුද්ධි මහිමය තේරුම් ගන්න පුළුවන් මේ අදහස් දැක්වීම වලින්. වජිරාභේවර්ධන මහත්මයා කියනවා නායකත්වය කියන එක බලය ලබා ගන්නවා කියන්නේ තව එකක්. නායකත්වයේ බලයයි කියන්නේ දෙකක්ලු. ඒක නම් මසුරන් කතාවක්. අපි කියන්නේ කටබොරු කිව්වත් දිවබොරු කියන්නේ නැහැ. ඔය වජිරාභේවර්ධන මහත්මයා කියන නායකයා කවදාකවත් බලය ලබාගත් නායකයෙක් නෙමෙයි. බලය ලබා ගන්න පුළුවන් නායකයෙක් නෙමෙයි, බලය ලබාගෙන පෙන්නපු නායකයෙකුත් නෙමෙයි, බලය ගන්න උවමනාවක් තියෙන නායකයෙකුත් නෙමෙයි. එයාට උවමනාව තියෙන්නේ ඩීල් දාන්න. එයා මේ ඉතිහාසෙම පෙන්වුවේ ඩීල් දාලා, පහුගිය කාලෙම පෙන්වුවේ ඩීල් දාලා. අන්න එවැනි නායකයෙක්. ඒ වගේම ඒ එවැනි නායකයෙක් වටා සිටින ඒ ජුන්ටාවටත් අවශ්‍ය කරන්නේ නැහැ බලය ලබා ගන්න. බලය ලබා ගන්න අවශ්‍ය නැහැ එයාට. එයාට අවශ්‍ය කරන්නේ තමන්ගේ හොරකම්, තමන්ගේ වංචාවන් වහගන්න පුළුවන්, ඒවාට අවසර ලබා දෙන, ඒවට අනුග්‍රහය දක්වන, ඒවාට ඩීල් දාලා ඒවා රැකගන්න පුළුවන් නායකත්වයක්. බලය ලබා ගන්න නායකත්වයක් නෙමෙයි.